more love, more fun. Ritzbury Chocomo. දෙකම තියෙනවා. එකක් තමයි බිත්තර ආනයනය කරන්නේ මොන කරුණු පදනම් කරගෙනද? පාරිභෝගිකයාට අඩුවට කවන්නද? එහෙම නැත්නම් මේ රටේ කුඩා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයා බිඳවට්ටලා ඉහළ ඉන්න ඒකාධිකාරී ගොඩනගා ගත්ත අයට අවශ්‍යද? එහෙම නැත්නම් වෙළඳ මාත්‍යාංශ සහ අතයට ගනුදෙනු බලාගෙනද? ඊළඟට ඉන්දියන් ගේන බිත්තර පිළිබඳ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට තමයි මේ රටට ගෙන්නන ලද බිත්තරවල සහ ඉන්දියානු අද වෙනකොට වෛරස් රෝග පැතිරලා තියෙනවා. ඒ නිසා ඒ වෛරස් වලින් එන්න මේ රටට ඇතුල් වෙන්න පුළුවන් වෛරස්. මේ රටේ තියෙන සාකහ සත්ත්ව නිරෝධායන අනපඩක්. සත්ත්ව කොටස් තමයි බිත්තර කියන්නේ. එතකොට ගෙන්නීමේදී ඒ හරහා බිත්තර ලක්ෂ 50ක් බිත්තර ලක්ෂ 50 පරීක්ෂා කරන්න බෑ. මේක ඉතාමත්ම දරුණු තත්ත්වයක්. ලෝකයේම කොරෝනා වසංගත වෛරස් ආවෙත් එහෙම. ඒ නිසා අපි කියන්නේ මෙන්න මේ ආඥා 50 අනුව සත්ත්ව නිරෝධායන අනපනත් අනුව මේ රටට බිත්තර ගේනවා නම් ගේන්න බෑ එහෙම. ඒවා පරීක්ෂා කරනවාද කියලා අහනවා. කවුරුවත් මෙතෙක් මේ ප්‍රශ්නේ මතු කරන්නේ නැහැ. පසු වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න පසු වෛද්‍යවරුන්ගේ වගකීමක් තමයි මේ ප්‍රශ්න කිරීම. මේ සම්බන්ධ මැදිහත් වීම. ඒ නිසා අපි විශ්වාස කරනවා බිම්මැත්තට මේක මැදිහත් වෙනවා. අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ආඥා පනතත් එක්ක ශාස්ත්‍රාධිකරණයට යනවා යනවාමයි බිත්තර ආනයන තහනමක් ලබා ගන්න. ඩීසල් මිල ඉහළ ගිහිල්ලා විදුලිය බිල ගිහිල්ලා නිෂ්පාදන බිත්තරයන්ගේ කුකුල් මේ බිත්තර නිෂ්පාදනයේ අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉල්ලුම සැපේමන මිල උච්චාවචනය වෙන සාමාන්‍ය ආර්ථික විද්‍යා න්‍යාය. හැබැයි මේ බිත්තර මාෆියාවක් තියෙනවා මෙතන. ඒ මාෆියාව තමයි හැබැයි පොඩි කුඩා හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයාට ගහලා සහ මුලින්ම වට්ටලා ඒ වැඩේ කරන්න බෑ. අපි අධිකරණයට ගිහිල්ලා මේ තහනම කරන්නේ ආනයන තහනමක් ලබා ගන්න උත්සාහ කරන්නේ අනපන තරහා කුඩා හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයා ආරක්ෂා කරගෙන නිවැරදි විදියට පාරිභෝගිකයාට කොහොමද මේක සාධාරණ විදියට මේ රටේ බිත්තර නිෂ්පාදනය කියන්නේ. මොකද අමතක කරන්න එපා කුඩා හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවා පවුල් ලක්ෂ 6කට එහා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.